ඉතාලයාානු ජාතික දොමිනිකානු තාපසිකාවක් වන කැතරීන දරිච්චේ අප කවුරොත් නොදන්නා ගනේ තාපසිකාවක්. නමුත් අපි සැම දෙනාට වැඩියෙන් ඇ කුඩා බිලිඳු ජෙසුතුමාව සහ වැඩිවිට පත් ජෙසුතුමාව දැක ගැනීමේ වාසනාව සහ සහෝදරයකු ලෙස මුහුණට මුහුණලා කතාකිරීමට හැකියාවලත් වාසනාවන්තියක් විය. ඇ ජේසුගේ ශ්‍රීවන කැරැල්වලට ප්‍රතිකාර කර ඒවා වෙලුම් පටිවලින් වෙලීමට තරම් ජේසුව ඉතාම කිට්ටුවෙන් දර්ශනය කළ අයකිී. මෙලෙස අපි කවුරුත් නොලබන ලද අදවිතීය අදදකම් රාසියකට ඇහිමිකම් කියනු ලබන අතරම මෙම බහුල අත්දැකීම් නිසාම අද සාන්ත සභහව ඇයට සාන්තුවර නාම ලේඛනයට ඇතුළත් කර තිබේ. ඇ උපතලබන්නේ ක්‍රස්තුවර්ෂ එක්දාස් පන්සිය විසි දෙකේ අබ්‍රේල් විසිතුන්වෙනිදා ඉතාලයේ ෆොරන්ස් රාජ්‍යයේ සහ ඇස්වර්ගස්තවන්නේ ඉතාලියයේ තොස්කානයාාවල ක්‍රිස්තුවර්ෂ එක්දාස් පන්සිය අනුවේ පෙබ්‍රවාරි දෙවනිදා. ඇගේ දෙමාපියම් ෆ්රංචෙස්කෝ සහ බොන්සාවිය අවාසනාවකටමින් ඇගේ මොවස්වර්ගස්ථ වනවිට ඇයට වයස අවුරුදු හයක් පමණිය. ඇගේ පියා තම දියණියට යහපත් විනයක් සහ අධ්‍යාපනයක් ලබාදීමට තම ගම්මානයම පිහිටි බෙනදිකානු තාපසාරාමය කරා රැගෙන ගිය විශාල බලාපොරොත්තුද පොදි බැදගෙනය. එහි ඇගේ නැන්දාත්තාපසිකාවකි එවකට. මෙහිදී ලබාගත් අධ්‍යාපනය හා විනය නිසාම ඇලාබාල විහේදීම යහපත් ගති පැවතුූම් වර්ධනය කරගත්තා සේම, කාගෙත්සිත් දිනා ගැනීමට හැකිවිය. විශේෂයෙන්ම ඇ දුක්විඳන ජේසුගේ වේදනාවට පංගුකාරයක් වෙමින්. ජේසුගේ වේදනාව ඇගේ වේදනාව කර ගනිමින්, ජේසුර විශේෂ භක්ති ආදරයක් දක්වන ලදී. මෙලෙස ටික කලකට පසු තරුණ වයට පත් ඇය තම ජීවිතයම දුක්විඳින ජසුගේ වේදනාවට පංගුකාරයක් වීමට තොමිලිකානු තාපසා රාමයකට ඇතුළු විය. ඒ ඇය බලාපොරොත්තු වූ ආ කාරයටම ඉතාමත් දෂ්කර දරදඩු තාපස නීතිරීති පිළිපඳිබින්. ජේසුගේ කල්වාරි ගමනට සහභාගවීමට ඇයට අවශ්‍ය වන් නිසාමය. මෙදී තම මාමාවන, තිමෝතෝද රිච්චි තාපසතුමා අතින් තාපස වේදභාර පොරොන්දු ගන්නා ලදී. ඇගේ තාපස පුුණුවීම් කාලය ඉතාම දුෂ්කලකාර පරිච්චේදයක් වූයේ. ඇ බොහෝවිට මුළු රැහැන් පහන් වනතුරුම ජේසුගේ වේදනාවට පංගුකාරයක් වීම නිසා දහවල් කාලයේ ඇතිවන වේසහා නිදිබර නිසා ඇතිවු අපහසුතාවයන් නිසාමය. බිටක ඇයාඥා කරන විට නිදා වැටෙන්නටද විය. එලෙසම තමන්ගේ දෑතින් පිගංකෝප්ප හෝ යම් අමුද්‍රව්යක් බිමට වැටීම ඇද ඇදගෙන වැටීම යනාදය නිසා. අනෙ කුත්තාපසිකාවන්ගේ අඩක් තේත්තම් වලට සහ අපවාද වලටදලක්විය. එහෙත් ඇගේව සිලිවන්තකම බැහැපත්කම නිසාම, ඇය කෙරෙහි කෙමෙන් කෙමෙන් අනෙකුඋත්තාපසිවක්කාවන්ගේ අවධානය යමුුවන්නට විය. ඇටවයස අවුරුදු විස්සේදී ඇ එමතාපසාරාමේ ප්‍රධාන තැනැත්තිදවීමේ භාග්‍ය උදාවිය. මෙලෙස ඇයිතාමත්ම ආදර්ශමත් පැවද්දිවිතියක් ගත කලා සේම. අෙ උත්තාපස්ථාපසිකාවන්ද දෙවියන් වහන්සේ කරා ආකර්ශණය කර ගැනීමට ඇසෑම උත් සහයක්ම ධනලද්දේ දේවපේමයෙන් ඇපිරී ඉතිරී තිබුණු නිසාමය. එලෙසෙම ඇය රදගුරු තුමන්ලාට කර්දිනල් තුමන්ලාට මෙන්ම රජ කුමර කුමරිකාවන්ට ද අනුශාසක කෙනෙක් ලෙසද විය. ඇයගෙන් උදව් උපකාර අධ්‍යාත්මික දැනමුතුකම් සොයා පැමිණි සෑම දෙනාටම දෙවියන් වහන්සේ කාරා ගෙනයාම නිසාම ඇත්ස්වාර්ග ඔටුන්න හිමිකර ගන්නා ලද්දේ කාගේෙත් ආශිර්වාදය ලබමිනි. එසේ නම් අපිදූ. සාන්ත කැතරී නදිරිච්චි අනුගමනය කරමින් අපේ ජීවිත හැඩගන්වා ගනිමුෝ.